බුදුහාමුදුරුවෝ කියනවා මේ පුද්ගලසූටට දාහතක් තියනවා අංගුත්තර නිකාය සංයුක්ත නිකාය. මේ වැරදි මාර්ගය අනුගමනය කල්ලා ධ්‍යන ලබලා වැරදි පාරට යන පුද්ගලයන්ම ඒ මුදවාගන්නට තමා මේ පුද්ගලසූත්‍ර දාහතක්ම බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන. දැන් බුදු හාමුදුරුවෝ දේශනා කරනවා මේ පුද්ගලසූත්‍රයේ මෙ කියල තියෙනවා ඒ ඉඩ පුෞද්ගවේ ඒ කච්චෝ පුද්ගලයෝ යම් කිසි පුද්ගලය මේ සතරකමටහන් කරනකොට සතරකමටහන් තමා කරන්නේ කයිගතාත් සතිය තමා වඩන්නේ ඔබටපි කිව්ව මේ මෙත්තානුස්සට අසුභානුස්සති මරණානුස්සති තමා වඩන්නේ ඒ වඩන පුද්ගලයෙ තමා ඒ අච්්‍යෝ පුද්ගලය ඔකිවේ ඒ පුද්ගලයා විිවිච්චේව කාමයෙහි කාමයෙන් වෙන් වූ සිතක් විිවිච්ච අකුසලයේහි දම් මේ අකුසල ධර්මයෙන් වෙන් වූ සිතක් ඇතුව සවිටක්ක සවිචාරනෙක්කම්ම සවිටක්ක සවිචාර, අ්‍යාපාද සවිටක්ක සවිටාර අවිහිංසා සවිටක්ක සවිටාර වඩනකොට ඒ පුද්ගලයා විවේකජන් පීට සුකම් පටමධ්‍යානං උපසම්පජ්්‍යවියටට ප පළවිනි ආර්ධ්‍යානයට පත්වෙනවා. ඒ පළවිනි ආර්්‍යානයට පත් ව පුද්ගලයා යම්කිසි අවස්ථාවක මේ ධ්‍යනසුවය විඳින්න ගියොත් සෝ තදස්්‍රාදේති තඳම්ම ආශවාධනය කළො ධ්‍යානසුවය විින්දොත් තදස්සාදේතිි තන් නිකාමේති. මේ ්‍යානයට දැපීමෙන් ැ දපන තපන ධ්‍යානයෙන් විඩී නිදහස්වෙන්නට නොදත් තේරුමක් නැතිවුණොත් නිදහස් නොවනොත් තන් නිකාමේයටි තේන චචිට්ටිං ආපච්්‍යටි. මේ ජානයට දපල තපල ්‍යානසුවය විඳීම ඇවැතක් බව තේරුම් නොගත්තොත් තෙන චචිට්ටිං ආපජ්්‍යට අප ජිතිගනේ ඇතක්. ඇවතක් බව මේ ධ්‍යනසුවය විඳීම ජාන් සපය අර මාර්රයගේ ආරම්මනේ අර කායගතා සතු සූත්‍රය මේක කිව මාරයගේ උගුලක් මාරයගේ ආරම්මනයට අහුවීමක් ඒක නොදැන ඒ ඇවැත්තට අහුනොත් එක ඇබැත යම් කිසි කෙනෙකුට අනිවාර්යෙන්ම ඔය සතරකම ටහන් කරනකොට මේ කාමයෙන් වෙන්වුණාම අකුසලෙන් වෙන්වුුණම එපු පිලට ්‍යානසුවයක් ලැබිෙනවා. ඇබැයි ඒ ධානින් බුදු හාමුදුුවකිව්වා ඒධානී මටී නිටහස්ෙන්ටුවන්. ඒ මිටී නිදහස වෙන්න දන් නැති පුද්ගලයා ඒ ධ්‍යානසුවයේ තඩින්ම ආස්වාධය කරන පුදගලයා ඒ ධ්‍යානයේ දපනය තපනයක ඇවැතක් බව නොදන්නා පුද්ගලයා ඒ පුද්ගලයා තත්ත ටිතෝ තදතිමුත්තෝ තබ්බහුල විහාරී. බෝම ඒ ධ්‍යානසුවය දිගින් දිගටම මුළු ජීවිත කාලයම තබ් බහුල විහාරී. දම්ම්‍යහාරීන මේ තබ්බහුල විහාාරී ්‍යානසුවය විඳිමින් කටයුතු කරනවා ගම අපරහිනෝ කාලම් එධානයෙන් පිරිහුණේ නැත් නම් ඒ පුද්ගලයාගේ කුරුමානම ඉක්කය මේ කෙලෙස් පොඩිියත් අරගන ඉරක්කය කුරුමානය බ්‍රහ්මකාවිකානන් දේවාන. බ්‍රහ්මත්වයට පත්වෙන්න බ්‍රහ්මසාව්‍යත්්‍රයට පත්වීම තමා ඒ ධ්‍යානය දැපන පපන පුද්ගලයාගේ කුරුමානම. ඉලක්කය. ඒ අනුව බ්‍රහ්මකායිකානන් දේවානම්, සහභ්‍යටන් උපපපජ්්‍යටිඒ පුද්ගලයා මරණමොහොටෙඩි ඒ බ්‍රාණය පිරි වුණේ නැහනම්. අර අනාරය බ්‍රහ්මත්වයට පත්වෙනෝ. බ්‍රහ්මසාවවැත්වයට පත්වෙනෝ. ඒ බ්‍රහ්මසාාවඇත්වයට පත්වූ පුද්ගලයා බ්‍රහ්මකායිකානම් භික්කවේ දේවානම්, ප්පෝ කල්පවූ ආයු ප්‍රමාණයක් තියෙනවා. ඒ කල්පවූ ආයුප්‍රමාණයම තත්ට පතු්ජනු. තවමත් මඟපල නොලැබූ සෝතාපන්න බලයට පත්න වූ මේ ප්‍රෘටක්ජන ධ්‍යානදාබයා බ්‍රහ්ම සා්‍යත්වයට පත්වෙලා ඒ බ්‍රහ්මසා්‍යත්්‍රයට අයිටී යාාවතායුකානන් තත්වා ඒ ආයුප්‍රමාණය ටේසන්දේවානං ආයුප්‍රමානම් තන් සබ්බං කපෙත්වා මුළු ආයුප්‍රමාණයම මරණයට පත්වවෙන්න නෑ මරණයට ප වෙන්න හේතුවන්න ඒ බ්‍රහ්මත්‍රයට පත්ව තියන කල්පවූ ආයු ප්‍රමාණයම කපෙත්වා ගත කල්ලා සබ්බං කපෙත්වා නිරයම්පිගච්චති නිරයට යන්න පුළුවන් තිරච්චීනයෝ නම්පි ගච්චති ඇයි සෝතාපන්නබලයට පත් වෙලා නෑ පෙත්ති විසයම්පි ගච්චති. මේ හටර අපාය කොතැනක හෝ යන්න පුළුවන්. නිරයට හෝ තිරස්්චීනෝනියට හෝ අර උපේටෙක් බූටයෙක් වෙලා හෝ උපදින්න පුළුවන්. ඇයි හේතුව සෝතා පන්න වෙලා නෑ තත්තකුතුජනෝ තවමත් පුද්ල කියන වූ පුද්ගලයා, සෝතාපන්න පලයට පත්වනා නම් කීයටවත්ම නිරයට හතරාපායට දොර වැහෙනෝ යන්න බෑ යන්න නෑ. නමුත් මේ පුද්ගලයා පළවෙනි ආර්ධ්‍යානයට පත්වනාටට තාම සෝතාපන්න පලයට පත් වෙලා නැට. දෙවැනි ආර්්‍යානයට පත්වනත්, ඔය කතාවමයි බුදු හාමුදුරෝකිවේ හතරවෙනි තුන්වෙනි හතරවෙනි හතරවෙනි ආර්ධානයට පත්වනාමත් බුදු හාමුදුරුවෝ කියනවා අන්තිමට අනිපපැත්තපිටේ කෙරෝලේ අග්්‍යේදයේ පුනච පරම්භික්කවේ ඉඩේ කච්චෝ පුග්ගලෝ සුකස්්්‍රච පහනා දුක්කස්්‍රචපානා පුද්බේව සෝමනස්සව දෝමනස්සානං අත්තංගමූ අදුක්කම සුකං උපෙක් සතිපාරි සුද්ධින් සතුත් අධ්‍යානං උපසම්පජ්්‍ය විරදි. හතරවැනි ආර්්‍යානයට පත්වූ මේ යෝගාවචරයා ඒ හතරමනි ආර්්‍යානයට පත්වනාට පස්සෙත් ඒ ආර්ධානයෙන් මිදී නිදහස්සෙන් නඇතුව සෝත් අදස් ආඩේට තද මේේ ධානය ආශවාද කරලා දපුුවත් ඇැපුවත් තන් නිකාමේට ඒ ධ්‍යානය මිදී නිදහස්සෙන්ට නො දැනගත්තොත් ඒ ධ්‍යානයේ දපනයක තපනක ඇමතක් බව නොදැන තේනච් ජිට්ටිංක් ආපජ්ජටි ඒ ඇවැතක් බව තේරුම් නොගත්ොත් ඒ ඇට මිඩී නිදහසුනු නත් නම්. තත්ත තිතෝ තදතිමුත්තෝ ඒ පුද්ගලයාතය කුරුමානම තබ්බහුලු ්‍යහාාරී අපනීනෝ කාලං කුරුමානෝ වේහ පල්ලානං දේවානන් සහභ්‍යතන් ඔබපච්චට. වෙනස හතරවෙනි ආර්ධානයට යන්නේ වේහ පල්ලානං කියන අස්‍යතලයට ඒක වේහපල්ලා නම් බිකවේ දේවානං පංචකප්පානය සත සහස්සාන ආයුප්‍රමාණය. අරවගේ පස්ගුණයක් ආයු ප්‍රමාණය තියෙනවා ඒ මුළු ආයුප්‍රමාණයම තන් සබ්බං කපෙත්වා මුළු ආයු ප්‍රමාණයම ගෙවලා ඉුවර වෙලා. මේ හතරම නි්‍යාර්්‍යානයට පත් වූ පුද්ගලයත් නිරයම්පිගච්චති තිරස්්චීනයෝ නම්පිගච්චති පෙත්ති විසයම්පිගත්්චට. මේක බුද්ධ වචනය. එතකොට යම් කිසි කෙනෙක් මේ ධ්‍යානයක් ලැබුවනං ඊට පස්සේ බුදුහන්දුුරුව කියනවා මේ සූත්ම හතරම, යම් කිසි කෙනෙක් භගවතෝ පණසාාවකෝ භාග්‍යවතුන් වහන්සේ අර කායගතා සතිය ්‍යානනිශසේසු උත්ේ ධ්‍යානුනිශස උත්්‍රේ තම මේ භගවතෝ පන ක්‍රාවකෝ පිග්‍රා කළ තියෙන්නේ භ්‍යාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු කියපු උපදෙස්වලට අනුව මේ ධ්‍යානයක් ලැබූ බව දැනගෙන මේක දැපුුවත් ටැපුවත් ආශවාධනය කළො ධ්‍යානයට සමවැදුනොත් ඇවැතක් බව තේරුන් ගත්ත පුද්ගලයා ඒ ධයාානය විටී නිටහස් වුනත් ඒ පුද්ගලයා භගවතෝ පන සාාවකෝ භාග්‍යවතුන් වහන්සේක උපදිස්කන්නය කරුතුල අර මාරයගේ අරමුණට උරුම ඉලක්කයට උගුලට අහු නොවෙන පුද්ගලයා ඒ පුද්ගලයා දැම් බැරිවෙලාවත් පලවෙනි දෙවැනි තුන්වෙනි හතරවෙනි ආර්රයානයන්ට පත් වනන් යාවතායුකන්ට අප පෙටත්වා යාවතකන් තේසන් දේවානං ආයුඋපමාණන් තන් සබ්බංක පෙටවා තස්මින් ඒව භවේ පරිනි්භාය සුද්ධවාසයට කිහිල්ලා එතනින් මක පල් ලබල අරාත් වෙලා නිවන්දකිට භවේ පරිිනිබායට පුර්වසයෙන් බැම් විඩී නිදහසෙන. ඒ අර ජානයට ලැබූහාම ධ්‍යානය ආශවාද නොකර ධානයෙන් විඩී නිදහස් වෙලා ජානනිසේ සූත්‍රය කිය පආකාරයට ධ්‍යානය මිදුන. ඇබැටෙන් මිදුුණ ඒ පුද්ධගය භගවත පන්සාාවක ති ඒක නිසා අද මේ ධ්‍යානයකට පත් වනහම ධ්‍යානනිස්සය සූත්‍රයේ තියන දේ එක තිිපිටකගේ බුද්ධ දේශනාවක් බුදහාමුදුරුවම කිව්වා මේ සය අනුසය නිශසය ටිපරිවටතේ සය අනුසය නිස්සය අනුසය තම ධ්‍යාන අනුසේ නිස්සේ වඩ ඒක මිඩී නිටහස්සෙන්ට ධානය මිඩී නිටහසුනාම ධ්‍යන නිස්සය ඒ පුුද්ගජයා කවදක්කත් පළවිනියාට ධ්‍යානයට පත්වනානම් මග පල ලබනවා මිසක් අර නිටම්පිකච්චති ප්‍රත්තිවිජයම්පිකච්්‍යති මේකන මොකොත් සද්දාා ඉන්දිය මතු වෙලා සද්දස්සකුල පුුද්ටස්ස වෙලා මඟ පල් ලබනවා නමුත් නොදන්නා පුද්ගලයට ජානසය සත්‍රය තේරුන්නොගත්ත පුද්ගලයට මේ පුද්ගල සූත්‍ර දදාහතකත් ජානනිසය සූටටත් බුදුහාමුදුරුව පෙන්න්න දුන්න විටහට මේ ජ්‍යානයක් ලැබීම හරිම අන්තරාකාරි හරියට තේරුමක් නැතුව. ටඒක නිසා යම්කිසි යෝගාවිචරයෙක් යම් කිසි කෙනෙක් මේ සතරකමටහන් කරනව නම් ඕනම මොහොතක ධ්‍යානයක් එන්න පුළුවන්. ඒ ධ්‍යානයක් නිච්චසයේ ගත යුතුනෑ අනිච්චතෝ සුකසේ ගත යුතුනෑ අනත්තතෝ ගණඩතෝ ගන්ඩයක් රෝගයක් ගුලක් උගුලක් ඇටියට කල්පනා කරල මේ ඒ මොහොතෙම ධ්‍යණුසුවය මිදී නිටාශවෙලා දිගටම මාරයග උගුලට අහුණොවී සතරකමටහන් ආනපානසතය මාදිය දිිගටම අඩන්්ඩුවන දිගටම් මඩාගෙන යනකොට ඒ පුද්ගලයා ධ්‍යානයක්ත් නිච්චසේගන්නෑ අනි්චම්. ්‍යානයත් සුකසය ගන්න අර අත්තර මං වෙනවා ධ්‍යානයත් මමත්වයෙන් ගන්න. විපලිනාාවම දම්මන් තේරුම් ගත්තා හම ඒ පුද්ගලයා ධානය ිජෙනවා ඒකත් ඕන මරණානුස්සති පුද්්‍යානුස්සති මයි. ක නිසා මේ හොන්දට තේරුම් ගණ්ඩුව නෑ. මේ තේරුම් නොගත්ත වහරක හාමුදුරුවොත් ගෝලියොත්. බෝම කනගාටයි කියන්න පාරකහාමුදුරුවෝ හොඳ ලොකු ධර්මයක් දේශනා කළා මතු කල්ලා. හැබැයි මේ ධ්‍යානයෙන් විඳෙන්න කොහේවත් එක වචනයක් අත් කිව්වේ. පාරකාහාමුදුරුව හිතුව කිව්වා පර්හාමුදුරුවන්ගේ ගෝලියොත් කියනවා. බැරිවෙලාවත් පළවෙනි ආර්යධානයට පත්වනානං එයා සෝතා පන්නයි. දෙවැනි ආර්යධානයට පත්වනානං එයා සකඩාගාම. තුන්වැනි ආර්්‍යානයට පත්වනානං යා අනාගාමී, හතරවැනි ආර්ධානයට චතුත් අධ්‍යානං පත්වනානං අර බුද්ධ ලේසනාව මේ සූත්‍රධර්ම දාහතක පුද්ගල ධ්‍යානනිස්සේ සූත්‍රය අපි මතු කල්ල පෙන්න්නන්නේ. බුදු හාමුදුරුව පැහැදිලිව පිරිසි දුව කිව්වා මේ පළවෙනි දෙවෙනි ආර්තුන්ගනි හතරවෙනිානය අර්ධානයක් වනාට සෝතාපන්න පලයට පත් නූන කෙනෙක් ඒ ධ්‍යනයේ දැපුුව ටැපුවත් ආශස්වාර්ධනය කළොත් ඒක මිඩී නිදහස් නූනොත් එක ඇැබැතක් බවනු දැත්කොත්. තාමත් පෘතක් ජනයි ඒ පුද්ගධයා පළවින්ද්‍යානයට හෝ හතර වින්දඩානයට හෝ ොනද්‍යානයකට පත් වනත්. ්‍රහමසා්‍ය ඇතවයට පත්වෙලා යනෝොමිසාක් නිවන් දකින්න මඟපත් ලබන්න අඩුගානේ සෝතාපන්න පලයටත් පත්වෙන්න බෑ හතරවෙනි ආර්්‍යානයටම පත් වූ කෙනෙක්ම ඒකනිසාාන් භාරකාාම්දුරුව මේ හතරවෙනි ආර්ධ්‍යානයට පත් වෙන්න මඟ කියා දුන්න. ගෝලයොත් අද ගෝලියොක් කීප ැෙක්ම ඉන්න ඔය ස්ත්‍රේියාව පැක්ටෙටක් හිල්ලා මගේම ගෝලියයෙත් තමයියා. මගෙන්ම මුල් කරුණ අහගන මගාවට ඇල්ලා ඊට පසේ වාර කාහාම් දරෝගාවට ගීල්ල ඉට පස්සේ මහනවෙලා දැන් ඔය ඕස්ශ්‍රේලියාාවබ අරේ මේ කැන්්ඩාවේ හැම තැනම් කියලා මිනිස්සුන්ට නෝ මගයවන අතරමං කරනු. මේ ධ්‍යාන ලබන්න කියලා. ඇබැයි මඟපල කියන්න. මඟපල මේ ධානය මිදී නිදහස්සන මෙ ධාන නිස්සේ සූත්‍රය හෝ පුද්ගල සූත්‍රය හෝ මහා සතරාජි පට්ඨාන සූත්‍රයේ තියෙන ධර්මතාවේ ගැනි කියන්න. ධයානයක් ලබන හැට ර්ජානයක් ලබන ැටික ාදනව අර්්‍යානය ලබනතැනින් නැවතිනවා. එටනි හට යන්න. ටක නිසා පැහැදිලිව ඒගුල්ලොක් කරන්නේ පාරකාහා මුදරුවෝදගේ බ්‍රහ්මත්වයට බ්‍රහ්මසාහභගත්වයට නිවන් දැක්කෙන ගෝලයෝ කියන ඇත් ගෝලයන්ගේ ගෝලියෝොත් ගෝලයෝගාව මහන විච්චයත් ගෝලියෝං ගව අනුගමනය කරනු ධ්‍යාන ලාබීන් ඉන්නවා හැබැයි යන්නේ තාම සූතාපන්න පලයට පත්වෙලා නෑ. අර නිරයම්පිගච්චති ටිරක්්චීනය ෝනම්පිගච්චති, පෙත්ති වියම්පිගච්චති තමා ප්‍රතිපලය. හතරාපායෙන් මිදුනනෑ කියන එකයි ඔය කියන් ධ්‍යානයක් ලැබුවට. හැබැයි මහා සතරහතිපට්ඨානු සූත්‍රයට අනුව අ සද්දස්වගුල පුද්දස්ස වෙලා සද්දාා ඉන්දය මතු වෙලා සද්දා බලගැන්වුනොත් සෝතා පන පල. ඒ පුද්ගලයා අයි කවඩක්කත්ම නියට සම්බෝධි පරායනෙන් ඒ පුද්ගලයා ජානයක් බලා අපපුරොට්තු වෙන්නෙත් නෑ ජානය මිටන්නක් දන්නවා ජානයක ආශවාධනය කරන්නෙ නෑ සමුදේ නිරෝධ කරමින් මඟපල්ලාන. නියත වසේම එය සොතරාපායෙන් මිඩී නිදහස්සනෝ මේකයි වෙනස. ති එක නිසා ඔබ වැ හැම තැනම නොයෙක් අය නොයෙක් ආකාර මේ බුදුහාමුදුරුවන්ගේම දන්්මය අරගෙන නොයෙකුත්ට ආකාරයට ටිකක් කියලා. පොඩ්ඩක් කියලා එටනින් නවත්තන. බහරකාහාමුදුරුවොත් කියලා. පොඩ්ඩක් කියලා මේ මෙටෙක්කල් තිබුණ භාරකාමුදුරුවෝ දෙදස් දෙකේ තුනේ විතර මහන වෙලා හිටියේ නෑ වාහරකාභේ රත්න මහත්තයා මටත් ඒකාලිටන ම හම්බුුණේ ඊට පස්ස දෙදස් පහේ. මහන වුණ මගේම වාහනය ගිහිල්ල මම එක්කන් ගිහිල මහනකරේ. ඉති එහම මහනුණ වහරක හාමුදුරුව මේ එදා බොහොම හොඳ ධර්මයක් දේශනා කළ අමකොද එතෙක්ල් මේ රටේ තිමුණ ඔය ේනුගාන හාමුදුරුව විසුද්ධ මාර්ග ඔය අනාරය භාවනා මධ්‍යස්ථානවල ඔය කඳු බොඩ තලගල දෙල් ගොඩ මේ වගේ භාවනා මධ්‍යස්ථානබල අනාර්ය්‍යාන. ඒවා ආර්්‍යාණය බවට පත් කරන්න භාරකාමුදුරුව බොහෝම හොඳ ධර්මයක් දේශනා කළ. හැබැයි ඒ ධ්‍යාන ලැබීමෙන් එතනින් යාට බුද මේ මුල ුදුරන්න උපාධානය ුදුරන්ට වාරකාමුදුරුවෝ කොහෙවත් මේ සතරකමටන් ගැන වචනයක්කත් සමුදේ නිරෝධය ගැන වචනයක් අත් කිව්වෙන. හැබයි ධ්‍යන ලබන්න පාර්පෙන්වා එතනින් නැවැැත්තුවා භරකාමුදුරුවන් ගෝලෙත්වේ එකයි දැන්වේ වාහර කාහාමුදුරුවන්ගේ ගෝලේ රට ලෝකේ හැම තැනම උ වෙනසු ධර්මයක් දේශනා කරනම ඒ ඇත්ත ඇවැයි මගපල් ලබන්න පාරක් නෑ. එක හොඳටම කවුරුත් තේරුම් ගන්නවුන් දැන ගැඩුව. ඒ මාර්ගය ගියොත් ඒත් අනාත. බ්‍රහ්මසාාව ඇත්තයට පත් වෙලා මේ ගමන නිවන් මඟ වැහෙනු. අනිංජාපි සංකාරවලින් නියන වැහෙනු හොඳ .